Victoria Rajina Tavala Vandire Bojana Sangrahakata Pamine Ikiyavanda Pattare Minna Vistare ඇත වශයෙන්ම අප වගේ අලුත් නැගී එන විශාල රාජ්‍යයකට මහත් ගෞරවයක් බල බිඳුණු අභාවයට යන කුඩා අධිරාජ්‍යයක නායිකාවගේ ආගමනය. ධවල මන්දිරය කිව්වට මේක දැක්කහම මට මතක් එන්නේ අපේ රටේ දුප්පත් ගොවියන්ගේ පුංචි ගෙවල්. මේ එක්සත් ජනපදයේ තුල අපි හැමදෙනාම එක සමානයි. අපේ රටේ බලකොටු ලෝක ප්‍රසිද්ධයි. අපගේ සුවිසල් කවෝ පාටි ළඟ ඔබගේ කුඩා ගොවිපළවල් හරියට ගලිවර් ළඟ ලිලිපුට්ටම් වගේ. ඒත් ඉන්දියාව තවමත් තියෙන්නේ අපේ යටතේ. නමුත් රතු ඉන්දියානුවන් ඉන්නේ අපේ රටේ. ඔය ඉන්දියානුවන්ගේ වැඩක් නෑ අපේ රටේ තමයි දක්ෂතම රහස් පරීක්ෂකයා ඉන්නේ. ෂර්ලොක් හෝම්ස්. අපේ රටේ කවුද බෝයි ඉන්නවා සර්? මොන බෝයි කිව්වා? කවුද බෝයි යන්නේ? එයාට පුළුවන් එයාගේ හෙවණලටත් වඩා වේගෙන් විදි තියන්නේ. මගේ හොඳ මිත්‍රයෙක් ඉන්නවා කවුද බොයි කියලා. ඔයාගේ ෂර්ලොක් හෝම්ස් ට්‍රයත් එක්ක ලැහැප්පිලා කවදාවත් දිනන්න බෑ. ෂර්ලොක් හෝම්ස් පරද්දන සාමාන්‍ය කෙනෙකුට බෑ. ඒක කවදාවත් වෙන්නේ නෑ. තරගයක් තියලා බලමුද? හරි. මම ඒකට කැමතියි. මතක තියාගන්න මැතිනිය මේ අපි දෙන්න අතරේ තියෙන රහසක්. දැන් අපි නීති වීති ගැන කතා කරමු. ඔන්න මට නම් මොකුත්ම ඇහුනේ නෑ. ඔන්න මම නම් මොකුත් දැක්කේම නෑ. ඔයා වැටුනේ යතුරු උඩට. ඔය තියෙන්නේ. මං හිතුව අනේ එකක් නෑ කියලා. පැනලා යන්න මෙච්චර උදව් කරලත් එයාලා පැනලා ගියේ හරි අමාරු වෙන්නේ. මෙන්නෝ ටෙලිග්‍රෑම් එකක්. අයියලා නැවත වරක් පැන ගියේ. නනා ඉන්න වෙලාවක් නෑ. දැන් මට නාන්නේ පයිකුවට වැඩේ කරන්න ගියා මෙයා නානවා. ඉතින් අපේ රටේ සිරිත් විරිත් ගැන මොකුත් කියන්න එහෙම දෙයක් තියෙනවද? නොසෙල්වි ඉන්න මම ලනුවටම තියන්න. සමහර විට ඔබට හිතෙනවා ඇති එල්ලිලා මැරුණා නම් ඔයිට වැඩිය හොඳයි කියලා. මගේ නම හෝම්ස්, ෂර්ලොක් හෝම්ස්. ඉංගලන්තේ රජිනියගේ පෞද්ගලික රහස් පරීක්ෂකවරයා. හමුවීම සතුටක්. මගේ නම තමයි. ඒක කියන්න එපා. ඔයාගේ අශ්වයාගේ ලොංගල ගෑවිලා තියෙන දූවිලි ප්‍රමාණය අනුව ඔයා හැතැම් 1882 අඩි 43ක් එක දිගට නවතින නැතුව ඇවිත් තියෙනවා. ඒ කියන්නේ ඔයා ගෙදර තියෙන්නේ ඈත ප්‍රදේශයක. ඔයා අනිත් අයගේ උදව් ගන්න වැඩ කරන්නේ තනියම. ඒ වගේම ඔයාගේ පිස්තෝල කෝප්පුවේ කඩතොල වලින් තීරණා ඔයා බොහොම වේගෙන් වෙඩි තියන්න දක්ෂයි කියලා. ඒ කියන්නේ ඔයා කවුද බෝයි? රහස් පරීක්ෂකෙක්ද ශාස්ත්‍රකාරයෙක්ද? නිරීක්ෂණයේ විශ්ලේෂණයේ සහ නිගමනයේ මගේ වැඩ සිද්ධ වෙන්නේ ඒ ක්‍රියාපටිපාටියට අනුවයි.
කරලා ඔයාට පුළුවන් ද මගේ අස්සයාට වතුර ටිකක් ගෙනත් දෙන්න? අකමැති නම් මං මේ වැඩේ කරගන්නම්. මට තනියම ඕන වැඩක් කරන්න පුළුවන්. හරි අමුතු පුද්ගලෙක් නේද? මම මේ කල්පනා කරුවේ එයාට කොළ ටිකක් කෙලෙවුණා නම් එයාව සරුංගලි වගේ උඩවන්න තිබ්බා. එංගලන්ත රජිනගේ පෞද්ගලික රහස් පරීක්ෂකවරයා මෙහි ඇවිල්ලා මොකද්ද මේ කරන්නේ? මම භයානක අපරාධකාරව 4 දිනක් පස්සේ එළවනවා. අහලා ඇතිනේ අයියලා කණ්ඩායම ගැන. ඔව්. මම වුණ දන්න. මේ පළාත බොහොම දරුණු පළාතක්. ආගන්තුකයෙකුට මෙහි ඇවිල්ලා අපහු යහතින් යන එක ලේසි වැඩක් නෙමෙයි. ඔයා කියන්නේ අත්ත කඩාගෙන වැටෙන එක ගැන නම් ඒක සිද්ධ උනේ මෙහිමයි. ඒ අත්තට දරා ගන්න පුළුවන් රාත්තල් 160ක බරක් පමණයි. ඒ වුණාට මගේ රාත්තල් 165ක බරක් තියෙනවා. ඒක නිසා ඒ අත්ත කඩාගෙන වැටෙනවයි කියලා මං දැනගෙන හිටියා. මං ඊට සූදානමින් හිටියේ. ඔබ හැම දෙයක් ගැනම සොයා බලනව නේද? මොනවද ඔයා බොන්නේ කවුද බොයි? වෙනද වගේම හොඳ රස දෙහි එකක් හදලා දෙන්නද? හොඳයි. මට දෙන්න තේ එකක්. ඈ ඒ මොනවද? තේ කියන්නේ වේලා කුඩා කැබලි කරගත් කොළ විශේෂයක් උණු වතුරින් තම්බා සාදා ගන්න පානයකටයි. මේ පළාතේ ළඟදී බැංකු මංකොල්ල කැම්මීම සිද්ධ වුණා කියලා ආරංචියක් නැද්ද? අර අයියලා කට්ටිය ආපහු හිරෙන් පැනලා කියලා ආරංචි. ඇත්තද? අයියලා කණ්ඩායම අපිව මංකොල්ල කෑවා. දෙරට පෑයකට විතර කලින්. මෙතන ඉඳන් 70ක් 20ක් විතර අර පැත්තට වෙන්න. මොකද කවුද බොයි? ඔබට අමතක වුණාද? නිරීක්ෂණය, විශ්ලේෂණය සහ නිගමනය. ඒක ඔයා කරන්න. ඔබේ වාහනේ පරීක්ෂා කරන්න පුළුවන්ද? මගේ අස්ස කරත්තේ පරීක්ෂා කරලා මොනා කරන්නද? ඕන දෙයක් කරගන්නකෝ. අර එළිය තියෙන්නේ. අපි ඉක්මනින් ගියොත් රෑ වෙන්න කලින් ඔවුන්ව අල්ල ගන්න පුළුවන්. එයා නම් කියයි මන්නේ දුවන්නේ. වතුර සීතලයි නේද? කවුද බොයි? කවුද බොයි ගඟ ළඟ ඉන්නේ අයියේ? මොකක් කිව්වා? කවුද බොයි මෙහෙටත් ඇවිත්? කවුරුව තෙල්ලෙන්න එපා. හරි මං අද කවුද බොයිව ඉවදැක් කරනවා. මගේ මිත්‍ර කවුද බොයි? ඔබ කොහෙද? පිස්තෝලේ බිම දාන්න. රජිනගේ නාමයෙන් අනකර සිටිනවා යටත් වෙන්නේ කියලා. අනින්න ඉක්මනට බාව අරගෙන යන්න ඕන. මා සමග සටන් කරලා දිනන්න බෑ කියලා ඔබට තේරෙන්නේ නැතිනේ. දැන් යටත් වෙන්න. ඔබ සුවෙන් නේද? කවුද මට පහර දුන්නා? ඔබ දැනගන්න කවුද බොයි? ඒ මම නෙවෙයි. ඔව් මේක මම දන්නවා. ඔබ අමුතු උනාට ඔබ අවංක පුද්ගලෙක්. ෂර්ලොක් මේ වෙනකොට මොන වගේ තත්යකද ඉන්නේ? අපේ උදව්වෙන් එයා මේ මොහොත වෙනකොට තරගයේ ඉදිරියෙන් ඉන්නවා රජිනියනි. බොහොම හොඳයි දිගටම ඔය වගේ වැඩේ කරගෙන යන්න. හොඳින් හරි නරකින් හරි අපි මේ තරගයේ දිනලා අපේ ආදිරාජ්‍යයේ නම්බුව ආරක්ෂා කරගන්න ඕනේ තේරුණාද? අපි පිටත් වෙමු හොම්ස්. එයාලා මේ ළඟම ඇති. ටිකක් ඉවසන්න කවුද බොයි? මා සොයාගත් මේ නියපොතු කැබැල්ලෙන් තීරණය කරන්න පුළුවන් ඕන් කරන්න යන්නේ කුමක්දයි කියලා. හිතුවටත් වඩා සාර්ථකයි. මේ නියපොත්ත හපලා දාලා තියෙන්නේ මීට විනාඩි 8කට කලින්. මට කියන්න පුළුවන් මේ හිමිතනත්තා අඩුම වශයෙන් අවුරුද්දක්වත් සබන් යොදා අත සෝදලා නැහැ. මෙහි ඇති දත්පාරවල වලින් පෙනී යනවා ඔහු බැරෑරුම් දෙයක් ගැන කල්පනා කරමින් සිටි බව. ඒ කියන්නේ ඔහු යම්කිසි භයානක දෙයක් සැලසුම් කර තිබෙනවා. මගේ නිගමනය නම් ඒ බැංකු මංකොල්ලේ. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඊළඟ නගරයේ තියෙන බැංකුව. මගේ නිගමනයේ හැටියට එහෙට හැතැම්ම 34ක් තියෙනවා. දැන් කාටවත් බෑ අපේ අඩිපාර දිගේ ඇවිල්ලා අපි වීයේ කොහටද කියලා හොයාගන්න. ඔයා කියපු විදියටම මේ වැඩේ කළේ. මේ ඔයා කිව්වේ පිටිපස්ස ඇරිලා යන්න කියලා නේ. ඉතින් මං ඒකනේ කළේ.
සල්ලි ඔක්කොම මල්ලකට දාලා දෙනවා. අයියනේ පස්සෙන් පස්සට. ඔය විදිහට යනකොට යාළගේ පස්සෙන් කාටවත් පන්නගෙන එන්න බෑනේ. මොනවාර කවුද බොයි නේද? මට තියෙනවා යද්දක පොඩි ගනුදෙනුවක් බේරගන්න. අයියල කට්ටිය ළඟකදී දැක්කේ නැද්ද? දැන් පෑයකට කලින් බැංකුව මංකොල්ල කෑවා. ඕම නැතක වෙන්නයි කිව්වේ. වැදගත් කෙනෙක්ට බාධා කරන්න එපා. කවුද බොයි මහතා වැදගත් කතාවකයි සිටින්නේ. අදහසක් තියෙනවද ඒගොල්ලෝ කොහෙද ගියේ කියලා? ඒගොල්ලෝ ගියේ දකුණට. හැබැයි පස්සෙන් පස්සට. අපි යමු හෝම්ස්. ඈ? හෝම්ස්. මදක් ඉවසන්න කවුද බෝයි මේ මහත්තුරුමට ආරාධනා කළා ඔවුන් සමග කොළසෙල්ලම් කරන්න මම මේ කොළසෙල්ලම ගැන දන්නේ නැහැ ඒක නිසා ඒක ඉගෙන ගන්න මේක හොඳ අවස්ථාවක් මේගොල්ලොත් එක්ක ඔට්ටු ඇල්ලුවොත් එළියට යන්න වෙන්නේ රෙදිත් නැතුව මේක ලේසි සෙල්ලමක් එක අංකකින් කොළ පහක් නේ 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 එක්කෙනෙකුට කොළ පහක් එය මා හිතුවටත් වඩා පහසු සෙල්ලමක් මාගේ රැජිනියනි හෝම්ස් එංගලන්තයේ ගෞරවය තර්ජනයට ලක් වෙලා තියෙන්නේ ඒත් ඔයා මෙතන කාඩ් සෙල්ලම් කර කර ඉන්නවා ඔයා හොඳින් තේරුම් ගන්න ඕනේ අපේ යටත් විජිතයක් වෙලා තිබිච්ච රටකට අපිට කවදාවත් පරාද වෙන්න බැහැයි කියන එක තවත් බලාගෙන ඉන්න නැතුව ගිහිල්ලා අර හොරුන් හොයා ගන්නවා කලබල වෙන්න එපා රැජිනියනි ඔවුන් අපව සොයා ගත්තා මොළ දෙටි එකක් තදට දැනෙන්න පුළුවන් ඒ උනාට ගණන් ගන්න එපා ටික දවසක් යනකොට ඒක හරියයි මේක තමයි අලුත්ම විලාසිතාව සරලයි සුන්දරයි හරි මම මේක ගන්නවා හරි අපි දැන් පිටත් වෙන්න ඕනි ඒසරේ කුහ කොච්ච තමයි මට මේ ගුහාව ගැන කිව්වේ ඔන්න බලාගෙන වතුරු පාර සැරයි හෝම්ස් මහත්තයා අපිට කියලා දීලා තියෙන්නේ අපරාධ කරුවෙක් එක් දිශාවකට යනවද ඔහු අල්ලා ගන්න නම් ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන්න කියලා. හොඳයි. ඕගොල්ලන්ට කැමති ඕනම දෙයක් කරන්න පුළුවන්. ඕගොල්ලෝ කැමති පැත්තකට යන්න. මම නම් දැන් යන්නේ අයියලා ගිය දිශාවට. ගොඩාක් ස්තුතියි මුටයි ඔයා හරි හොඳයි මෙයා. ඕක සුළු දෙයක් නේ රජිනුනා. මේ දෙන්නට අපි මොකද කරන්නේ? යාළ වෙන්නේ ලොකු කප්පමක් ඉල්ලමු. ඒකට ලියුමක් ලියන්න ඕනේ. ලියන්න දන්නවද? කමක් නැහැ අපි අරයට කියලා ලියුම ලියාගමු. රජිනියනි බිමට සමාන්තරව ඇඟ තියාගන්න මොටයි තව ලාලිත්‍ය එක් කරන්න. දැන් සෙමින් ඔබේ අත් පහලටගෙන කඳ නවා ආචාර්ය. මේ හරිය පොඩ්ඩක් උඩට වෙන්න හිටිය කමක් නෑනේ රජිනිය නේද? ඩුණ්ඩයි ඇත්තටම මේකේ මොනවද ලියලා තියෙනවද කියලා කොහොමද දන්නේ? බණ්ඩායියා කිව්ව කතාව හරි. අපි කියවන්න දන්නේ නෑනේ. එයා මොනවද ලිව්වද කවුද දන්නේ? මේකේ ලියලා තියෙන දේ කාට හරි කියලා කියව ගන්න ඕනි. කවුද ඒකට ඉන්නේ? ඩුණ්ඩයියේ. ඔයගොල්ලෝ ඔතන නේද? ඇඳුම් ටික එළියනේ මම දන්නවා ඔයගොල්ලෝ ඔතන කියලා. ඒ මොටයියා අනේ මොකද වදේ? රෙදි හේදුවම ඉතින් වේලෙන්න දාන්නත් එපා. අත්තුසලයටත් වෙනවා. අපි අද ප්‍රාණ අපකාරයෝ දෙන්නෙක් ඉන්නවා. හෝම්සුයි කොහෙද ලොකු අධිරාජ්‍යයක රජිනකුයි.
ඔයා මේක ඇතුළට එන්න හැදුවොත් මං ඒ දෙන්නව ස්වර්ග රාජ්‍යයට යවනවා. හරි අපි මෙහෙම දෙයක් කරමුද? රජින වෙනුවට මාව අරගන්න. හොඳයි කැමති. හැබැයි ඒක කොන්දේසියක් තියෙනවා. ওই දෙන්නගේ හුවමාරුව සිද්ධ වෙන්නේ පාලමක් උඩදී. පාලමක් හැටම්ම ගානකට පාලමක් නැහැනේ ජුණ්ඩායියේ. පාලමක් උඩදී ඒක කරන්නේ මොකද ජුණ්ඩායි? තේරෙන්නේ නැද්ද? බයිස්කෝප් වල මේ වගේ වැඩ කරන්නේ පාලම් උඩදී. අයින් වෙන්න ඕ. කවුද බෝයි අපේ ළඟට ආපු ගමන් ওই දෙන්න රජිනව අල්ල ගන්න ඕනි. තේරුණාද? ඔබට පීඩන්න පුළුවන් ද රජිනියනි? එංගලන්තයේ වැසියන්ට ඕනෙම දෙයක් කරන්න පුළුවන් මහත්මයා. ඒක නෙමෙයි ජුණ්ඩායියේ වැරදිලාවත් ඒගොල්ලෝ පැන්නත් හරිම අසාධාරණයි. එයා හොර කළා. අන්න ඕ මාව ගිලෙන්න යනවා. අනේ මාව බේර ගන්නවා. අයියෝ අපි දැන් මොකද කරන්නේ? පැනලා යාව බේර ගන්නවා. මට එයාට තරම්වත් තීනන්න බෑනේ. මෝ තාපල් ඇත්ත. මට හොඳ අදහසක් ආවා. ජුණ්ඩායියේ මේ පොඩ්ඩක් අහන්නකෝ. ඔයා ගෙම්බෙක් වගේ කකුල් දෙක වනන ගමන් අත් දෙකෙන් වතුර ටික කාල් ගන්නද? මෙන්න මේ වගේ කකුල ගහන ගමන් අත් දෙකෙන් කාල් ගන්නවා. එක දිගට මේක කළාම කොටි දෙන්න පුළුවන්. පරාද වීම ගැන මට හරි කනගාටුයි රජිනියනේ. ඒ ගැන තවත් හිතන්න අවශ්‍ය නෑ හෝම්ස්. ඇත්තට අපිට අවංකවම පිළිගන්න සිද්ධ වෙනවා මේ වගේ ත්‍රාසජනක අත්දැකීමක් අපිට ලැබුණේ ඇත්තටම පළවෙනි වතාවට. එහෙනම් අපි පිටත් වෙමු. මේගොල්ලන් ආයේ බාර දෙන්නත් තියෙනවනේ.